Hi guys, venada wagema mama aawa adath oyalawa hambenna lassana lassana video ekakin. Ada mama oyalata chutimi chuti manifesting method ekak gana thamai kiyala denna hadanne. Godak aya nan eka dannawa, eth samara aya dannathi kattiyata thamai me kiyala denne. 33x3 kiyala kiyanne mata nan godak paladaya wada karapu manifesting method ekak. මේක කරන්න ඔයාලට මුලින්ම ඕන වෙන්නේ පොතක් කොල කෑලි ගන්න එපා මොකද කොල කෑලි ගත්තාම ඒවා හැමෙහෙ ගිහින් නැති වෙන්න පුළුවන් හින්දා ඔයාලා මේකට ගන්න ඕනේ පොතක් ඒ පොතේ මේ තියෙන විදිහට thank you universe කියලා උඩින්ම ලියලා 1 ඉඳලා 33 වෙනකන් ඔයගොල්ලෝ ඉස්සෙල්ලාම numbers දා ගන්න ඕනේ මොකද මැදදී ඔයාලට පැටලෙන්න පුළුවන් ලියන ඒවා numbers අමතක වෙන්න පුළුවන් ඒ හින්දා ඔයාලා ඉස්සෙල්ලාම කරන්න ඕනේ පිළිවෙලට 1 ඉඳලා 33 වෙනකන් numbers ටික පිළිවෙලට දාගන්න එක ඊට පස්සේ කරන්න ඕනේ අපේ ප්‍රාර්ථනාව අපිට ඕන දේ අපි ඉෂ්ට කරගන්න යන්නේ මොනවද කියන එක අපි හොඳින් දැනගන්න ඕනේ ඒක ගොඩක් කෙටි වෙන්න ඕනේ දිගට ලියන්නේ නැහැ ගොඩක් කෙටි ඒ වගේම ගොඩක් පැහැදිලි දෙයක් වෙන්න ඕනේ අපි මේක ලියද්දී අපි හැමතිස්සෙම ඒක අපිට ලැබුණා ඒක අපිට දැන් ලැබිලා තියෙන්නේ වගේ හිතලා තමයි ලියන්න ඕනේ මේක නොකඩවා දින 3ක් කරන්න ඕනේ ඉතින් මම නම් ඔයාලට කියන්නේ මේ දින 3ේදීම එකම වෙලාවකට ලියනවා නම් ගොඩාක් ඵලදායි මේ ක්‍රමය manifesting method ගොඩාක් තියෙනවා 55x5 ඒ වගේ ගොඩාක් methods තියෙනවා හැබැයි තමන් දැනගන්න ඕනේ තමන්ට ගැළපෙන්නේ මොන method එකද කියලා ඉතින් මට ගොඩක්ම වැඩ කරලා තියෙන මේ 33x3 method එක ඇත්තටම ඔයාට මොකද්ද ගැළපෙන method එක කියලා හොයාගන්න හරිම ලේසි මම ඇත්තටම මේ method දෙකම කරා දෙකම කරද්දී මම 55x5 method එක කරද්දී මට ඒක භාගයක් ලියාදී එක එක බාධා ආවා ඉතින් ඒක හරියටම කරගන්න බැරි වුණා හැබැයි මේ 33x3 method එක කරද්දී මට ඒක දිගටම ලස්සනටම කරන්න හම්බුණා ඉතින් ඒ හින්දා මම හිතනවා මට ගොඩක්ම suitable මේ 33x3 method එක කියලා ඉතින් ලබන සතිය මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද ලස්සනට gratitude journal එකක් හදන්න කියලා ඊට පස්සේ මම කරපු වැඩේ තමයි මගේ earrings වල photo එකක් ගහන්න තිබුණා. ඉතින් මං ඒව ටික ඔක්කොම ගහලා ඉවරලා edit කරා. මොකද ගොඩාක් දවස් ඉඳලා මං මේ වැඩේ කරන් ඉන්නේ. ඉතින් කරන්න වෙලාවක් තිබුණ නැහැ. ඉතින් ඒක අද කරලා ඉවර කරා. ඉතින් මේ දවස්වල ගොඩාක් රසනේ. ඉතින් මට හිතුණා සීතල මොනහරි බොන්න. අපිට මේක හදන්න ඕන වෙන්නේ මදරස්නේ වතුර, සීනි එවාගෙම චොක්ලට් පවුඩර් විතරයි. මුලින්ම චොක්ලට් පවුඩර් ටික මේ වගේ කප් එකකට දාලා ඉවරලා අපේ මදරස්නේ වතුර ටික දාලා ඒක හොඳින් දිය කරගන්න ඕනේ. ඊට පස්සේ මේකට ඔයාලා කැමති ප්‍රමාණයට සීනි දාගන්න. ඉතින් ඒ දෙකම දාලා හොඳට දිය කරගත්තට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ අයිස් කැට එකතු කරගන්න එක. මේකේ බාගෙට වතුර දාලා මම නම් චුට්ටක් සීතල වතුර ටිකක් ඇඩ් කරා. ඔයාලා කැමති නම් එහෙම කරන්න. එතකොට ගොඩාක් සීතලට ඔයාලට බොන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ මං ගෙදර ආසම කරන තැනක් ඒ තමයි අපි පහන පත්තු කරන තැන ඉතින් ඔයාලත් ඔයාලගේ පහන පත්තු කරන තැන මේ වගේ ලස්සනට හදලා පිරිසිදුව තියාගන්න ඉතින් පහවෙනිදා මම මගේ යාළුව ටිකත් එක්ක පොඩි ඩේ අවුට් එකට ගියා ඉතින් ඒ අනක මං ගත්ත වීඩියෝ ස්ක්‍රිප් වගේක් තමයි මේ තියෙන්නේ ඉතින් ගොඩාක් මහන්සිලා අපි ෆස්ට් ඩේ ඉවර කරලා වැකේෂන් එක තමයි මේ තියෙන්නේ අපි ගියේ ගෝල්ඩි සෑන්ඩ්ස් බීච් හෝටෙල් නෙගම්බෝ. ඇත්තට මේක ගොඩක් ලස්සන හෝටෙල් එකක්. ඒ වගේම හරිම නිදහස්. වැඩිමම එපා බං.
අපි මේ හොටල් එකට ගියේ ඩේ පැකේජ් එකකට. ඉතින් ඒකට ඉන්ක්ලූඩ් වෙලා තිබුණේ වෙල්කම් ඩ්‍රින්ක් එක, එතකොට බුෆේ එක, එතකොට ස්නැක් ටයිම් එකක් අපිට ඉන්ක්ලූඩ් වෙලා තිබුණා, ඒ වගේම පූල් එක. 4,500 තමයි පර් පර්සන් කනෙක්ට් වුණේ. ඉතින් ඔයාලත් වගේ යාළුවෝ එක්ක යන්න හිතන් ඉන්නවනම් කොහේ හරි ඩේ අවුට් එකට මේ බීච් හොටෙල් එක හරිම නිදහස්, ඒ වගේම හරිම ලස්සනයි. මේ හොටෙල් එකට යන්න කලින් රිසර්වේෂන් එකක් දාන්න අමතක කරන්න එපා. මගේ YouTube channel එක අද බලන කෙනෙක් ඉන්නවනම් ඔයාලා අමතක නොකර මගේ YouTube channel එක subscribe කරලා ඒකට එහාපැත්තේ තියෙන bell icon එක click කරන්න. මොකද එතකොට තමයි මම video එකක් දාපු සැනින් ඔයාලට notification එකක් එන්නේ. ඉතින් ලබන සතියේ ලස්සනම ලස්සන video එකක් අරන් එනකන් අපිට ගිහින් ඉන්නම්. Bye bye.